මාධ්‍යවේදී ලාල් හිද්දලන ආරච්චිට පහර දෙනවා ටෝක් විත් ලාල් YouTube නාලිකාවේ ඒ වගේම වීඩියෝ කරමින් සිටින චමෝත් කියන තරුණයාට පහර දෙනවා ඔහුත් මාධ්‍යවේදී වෘත්තිකයෙක් විදිහට මාධ්‍යවේදී නිරත නොවුණාට ඔහු මේ විද්ඝෝෂණට ඇවිල්ලා විරෝධ වීඩියෝ කරමින් විරෝධතා වාර්තා කරන තරුණයා ඒ වගේම අපි මේකට මේ විරෝධයේදී නොවුණාට අපි දැක්ක කුරුණෑගලදීත් මාධ්‍යවේදීෙක්ට අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා ඒත් වීඩියෝ කරා කියලා එතකොට මේ මාධ්‍යවේදීන්ට සලකන විදිය ඊට පස්සේ පාරේ ඉන්න මාධ්‍යවේදීන්ට විශේෂයෙන් විරෝධතා මෙවැනි සිදුවීම් මෙවැනි මර්ධන සිදුවීම් වුණාට පස්සේ අපි විරෝධය පළ කරනවා නමුත් මම වෙන්න යන දේ කියන්න ඉදිරියේදී මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය ගොවි ව්‍යාපාරය දීවරය ශිෂ්‍ය ව්‍යාපාරය අපි ඒකාබද්ධව පාරට බහිනවා දස දහස් ගණන් පාරට බහිනවා පාරට බස්සන අපි නිකන් නෙවෙයි ඉන්නේ අපි බලාගෙන ඉන්නවා අපි දකිනවා මදුසාන්ට පහර දීම මදුසාන්ට විතරක් නෙවෙයි මම මාධ්‍ය සංවිධානයක නියෝජනය කරන්නේ මාධ්‍යවේදී ලාල් හිද්දලන ආරච්චිට පහර දෙනවා ටෝක් විත් ලාල් YouTube නාලිකාවේ ඒ වගේම වීඩියෝ කරමින් සිටින චමෝත් කියන තරුණයාට පහර දෙනවා ඔහුත් මාධ්‍යවේදී වෘත්තිකයෙක් විදිහට මාධ්‍යවේදී නිරත නොවුණාට ඔහු මේ විද්ඝෝෂණට ඇවිල්ලා විරෝධ වීඩියෝ කරමින් විරෝධතා වාර්තා කරන තරුණයා ඒ වගේම අපි මේකට මේ විරෝධයේදී නොවුණාට අපි දැක්ක කුරුණෑගලදීත් මාධ්‍යවේදීෙක්ට අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා ඒත් වීඩියෝ කරා කියලා එතකොට මේ මාධ්‍යවේදීන්ට සලකන විදිය ඊට පස්සේ පාරේ ඉන්න මාධ්‍යවේදීන්ට විශේෂයෙන් සලකන විදිය ඊළඟට පාරට බහින ශිෂ්‍යයන්ට සලකන විදිය මේවා අපි බලාගෙන ඉන්නේ අපි හැමෝම මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ අපි දැක්ක මේ වෙලාවෙම එතනදිම බලාගෙන ඉන්න අය බලාගෙන ඉඳපු අය කතා කරපු විදිය අපි මේ වෙද්දී ලංකාවේ වෘත්තීය සමිති ශ්‍රේෂ්ඨ ගණනාවක වෘත්තීය සමිති 40කට වැඩි ප්‍රමාණයක් ජාතික සම්පත් සුරකීමේ ව්‍යාපාරයේ විදිහට මේ රටේ ටෙලිකොම් රක්ෂණ විදුලි බල බැංකු මහා මාර්ග මිල්කෝ ඇතුළු ආයතන ගණනාවක් දුම්රිය खनिज तेल अतल आयतन गणना विकिनीमट रही ये श्रेष्ठ वल वृत्ति समित एकाबद्ध वेला अभी दवंत विरोध अक्लाउसकी सर अभी इद्रिय नुद्रेदी मे द्रिय दवंत एकाबद्ध विरोध लंका गोवि व्यापारे दवंत मेवेदी जल अरगल अभी दख रणिल विक्रम सिंह बहिंद उन्ना हूकी रणिल विक्रम सिंह हंगी हंगी से बंद उन्ना मे मे अनुराधपुर इवगेम प्रदेश गणना दंगी हिला चंद्रिका वेवउड मे मे सूर्य पेनल दाँडेन ප්‍රයිවට් සෙක්ටරේකට දෙනවා චන්දිකාවේ විකුණන්න යනවා සූර්ය පැනල් දා. හම්බන්තර ගොවියෝ අද කතා කරනවා අපි දැක්ක පහුගිය දවස්වල ලවණ බාධක විරුද්ධව මාතර ගොවි එකතු වෙලා හිටියා. අපි දැක්ක මොනරාගල ගොවියෝ අලි වැට ප්‍රශ්නෙට එකතු වෙලා හිටියා. ඉඩම් ප්‍රශ්න, අලි ප්‍රශ්න, ඇතුළු ප්‍රශ්න ගණනාවක් ජලය මේ ගොවියට තියෙන ජලය ටික විකුණන එක මේ සියල්ලට ගොවියෝ සංවිධානය වෙමින් ඉන්නවා. ඉදිරියේදී දීවර පනතට එරෙහිව ඉන්දියාවේ අපි දැක්ක මහ කොමසාරිස් කාර්යාලයේ උතුර දිවුරේ වටලන අපි පහුගිය සති දෙක තුනකට කලින් කිල්නොච්චි ගියා අපි සාකච්ඡා කරමින් ඉන්නවා මේ ගමුවේ දිවුරේක සාකච්ඡා කරමින් ඉන්නවා එතකොට දිවුරේ එක දෙමින් ඉන්නවා ඒ නිසා වෙන්න යන දේ කියන්නම් අපි මේ සියලු ක්‍රියාවලට රහිව මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව අපි දැක්ක මේ ගැන කතා කරන 36 37 වගන්ති පැහැදිලිවම විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ගෙන් සල්ලි අය කරා මේ රජයේ දැනට තියෙන විශ්වවිද්‍යාලවල හැබැයි එතනින් නවතින්නේ නැහැ විශ්වවිද්‍යාල පද්ධතිය लंकावे विश्वविद्यालय पद्धति राज्य विश्वविद्यालय पद्धति लंका इहलम सुसुख इहलम प्रमित युक्त अध्यापन लादीन पद्धति अक्ट सह एक अतिशय परपूर्ण शिष्यां हेम दाम सकन प्रमति वेडिकर हई लोके बहुरटवलट सापेक्ष अपे वगे आर्थिक तत्व बहुरटवलट सापेक्ष लोके इहलम अपे मिनसु मुनवन तत्गनगिन हेमोम कथा එතකොට ඉන්දියාවේ ඉන්දියාවේ මම අපි වැඩිපුර දේවල් ඕනේ නැහැ අපි සාමාන්‍ය ලංකාවේ මිනිස්සුන්ට යෝජනා කරන චිත්‍රපටි ටිකක් බලන්න කියලා වාති වගේ චිත්‍රපටියක් බලන්න ගිය අවුරුද්දේ අපි නැත්තම් මෙර්සල් වගේ චිත්‍රපටියක් බලන්න නැත්තම් බලන්න රාෂ්ට්‍රචී කියලා චිත්‍රපටියක් තියෙනවා බලන්න චිත්‍රපටි ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමය කොහොමද පෞද්ගලික ව්‍යාපාරයක එකම ප්‍රදේශයේ රජයේ ඉස්කෝලේ වට්ටන්න පුළුවන් උපරිමය කරන හැටි විශ්වවිද්‍යාල වට්ටන්න උපරිමය කරන හැටි රජයේ දේවල් විනාශ කරලා දාන්න මිනිහෙක්ට කඩා යන්න බැරි තැනට මොකද තමන් බාණ්ඩේ විකුණද්දි තමන් බාණ්ඩේ විකුණද්දි ඒ බාණ්ඩය නොමිලේ ලබා දෙන එක හොඳට දෙන එක නොපවත්වා ගන්න ඒක විනාශ කරලා දාන්න ඒ පළා දැන් මේක පළාත් සභාවට අධ්‍යාපනය බාර දෙන්නේ නැහැ ඒ පළාත් සභාවේ දේශපාලුවෝ ටිකට සල්ලි දීලා ඒ දේශපාලන බලය අල්ලගෙන නිලධාරීන් ටික අල්ලගෙන කොහොමද ඉස්කෝලේ ටික වට්ටන්නේ මොකද තමන්ගේ බිස්නස් එකට කට්ටිය වෙන්න ගන්න එතකොට ඒ විදිහට කරන හැටි ඉන්දියාවේක කරලාද රාජ්‍ය අධ්‍යාපනයක් ඇත්තේ නැහැ මේ සිස්ටම් දෙක එක සිස්ටම් එකක ඇතුලේ පවත්වාගෙන යන්න ගිහින් ඊළඟට විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා සල්ලි ගෙවුවට පස්සේ උපාධිය ඉන්නේ නැහැ
උපාධි සහතිකය විතරක් කරනව නැත්නම් කිසිම අධ්‍යාපනයක් නැහැ බිල්ඩිමක්වත් නැහැ අධ්‍යාපන ආයතන. ඒතර මේ විදිහට ලංකාවේ නිදහස් අධ්‍යාපනය විනාශ කරන එක පැහැදිලිවම ඒ සැලසුම් පැහැදිලිවම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ අපිට පේන්න තියෙනවා. ඉතින් ඒ වගේමයි අනෙකුත් ශ්‍රේෂ්ඨ හැම එකක්ම විකුණලා දාන එක. ඉන්දියාවේ අම්බානි පවුල මේ මදුෂාන්ලගේ වගේ වයස තරුණයෝ අතිශය ඒ කියන්නේ අතිශය සුඛෝපභෝගී විවාහ ගන්න හැටි පහුගිය සතිය අපි දැක්කා. ඒතර මේ මිනිස්සුන්ට මේ මිනිස්සුන්ගේ ලාභය වෙනුවෙන් මේ මිනිස්සුන්ගේ අතිරික්ත සතුට වෙනුවෙන් ලංකාවේ sannivedanaya විකුණලා දාන්න යන. ලංකාවේ ප්‍රවාහණය විකුණලා දාන්න යන. එක පැත්තකින් ගෝලීය තාක්ෂණ යුද්ධයකට ලංකාව මැදි කරන්න යන. මේ දේවල් අපට පේනවා. රනිල් වික්‍රමසිංහ අයියා කිව්වා පාර්ලිමේන්තුවේදී මල නොතල රොන් ගන්න බෑ මල තලන් වෙනවා කියලා. රනිල් වික්‍රමසිංහට අපි කියන්නේ අපි මල් නෙමෙයි. අපි මල් නෙමෙයි. අපි තලනකම් අපි බලාගෙන ඉන්නේ නැහැ. අපි මේ සියල්ල දකිද්දි අපි තව ශක්තිමත් වෙනවා මේකට විරුද්ධව පාරට බහින්න. ගෝඨාභය රාජපක්ෂ පොතක් ලිව්වා එයා වෙලවපු හැටිගෙන. ඔහු මල් පෝච්චි පෙරලන් දිව්ව හැටි ලියන්න නැතුව ඉති තමන්ගේ පොතේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ඇඳිරි නීතිය දානකොට පුද්ගලයෝ දිගින් දිගටම අත්අඩංගුවට ගන්නකොට පුද්ගලයෝ ගෙනල්ලා CID එක ප්‍රශ්න කරනකොට දින 100 ගණන සාමකාමීවිත බෝල්පේ විරෝධතා කරවෝ ඔවුන්ගේ මර්ධනය ක්‍රියාත්මක වෙද්දි වෙද්දි තමයි ජුලි 9 ගිහිල්ලා මල් පෝච්චි පෙරලන් දුවන්න ගෝඨාභය රාජපක්ෂ එළවන්නේ. ඒ නිසා අපි මල් නෙමෙයි අපි මේව බලන් ඉන්නේ. නිසා අපිව තල තල රොන් ගන්න හැම අපිට තියන්නේ නැහැ මේ මිලියන ගණන් ජනතාව. එහෙම තලන තරමට අපි ශක්තිමත් වෙමින් නැගිටිනවා. අපි ඒ නිසා ඉදිරියේදී වෙන්න යන දේ තමයි මේ සියලු ක්‍රියාවලිය දැන් අපට අවබෝධ වෙමින් තිබෙනවා. ඉන්දියාව ගිහිල්ලා ඇමතිවරු කියනවා ඉන්දියාව කොටසක් ලංකාව කියලා. ඊට පස්සේ තනින් තන ගිහිල්ලා ව්‍යාපාරවලට ව්‍යාපාරිකයොන්ට බලවේගවලට රටවල්වලට සහ ලංකාවේ පුද්ගලයොන්ට මේ රටේ ඉතිරි වෙලා තියෙන දේ මේ රටේ අතිරික්තයන් සියලු දේවල් ලාභෝපයන් දීලා දීලා දාන්තවල ඉතුරු වෙලා තියෙන දේවල් ටික නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය රජයේ සේවාවන් ටික බලශක්තිය ප්‍රවාහණයේ මූලික දේවල් ටික දුම්රිය මේ ටික විකුණලා දාන එක මේ ටික විකුණලා ඒකෙනුත් මොකද මෙතන ඉතුරු වෙලා නැහැ කිසි දෙයක් අන්තිමට මිනිස්සුන්ගේ තියෙන මූලිකම දේවල් ටික විකුණලා දාන්න විනාශ කරලා දාන්න උත්සාහ කරනවා ඒක අපි බලාගෙන ඉන්නේ මේ පාරේදී මදුසාන්ට ගහන හැටි අපි බලාගෙන ඉන්නේ නිසා අපි මල් නෙමෙයි එහෙම රොන් ගන්න තලන තලන සැරේට තැලි තැලි ඉන්න අපි අනිවාර්යයෙන්ම නැගිටින්න යන්නේ ඒකයි ඉදිරියේදී වෙන්න යන්නේ අපි මේ ආණ්ඩුව කරා ඒ වගේ මාධ්‍ය වේදින් අපි විදියට අපි කියන්නේ අපේ උන්ට ගහනවා හැම වෙලාවෙම අපේ උන්ව බලු කරලා තියෙන්නේ අපේ උන්ට පාරේදී පොලිසිය ගහනවා සත පහකට ගණන් ගන්නෑ රස්සාව කරන්න දෙන්නේ නැහැ මේවා අපි බලාගෙන ඉන්නේ මාධ්‍ය සතු බලය අව탁සීරු කරන්න එපා අපටත් කොන්දක් තියෙනවා නිසා අපේ ගෞරවය කෙලසෙන එක වචන වලින් ඔය අත්තරංගුවට ගන්න ගහණය විතර නෙමෙයි කට වචන වලින් පාරේදී අපට සලකන විදිය නිසා අපිත් සංවිධානය වෙනවා අපිත් මේවට ඉදිරියේදී වැඩ කරනවා වගේම මාධ්‍ය සතු බලය අව탁සීරු කරන්න එපා ඉදිරියේදී ඡන්ද කාලයක් එන්නේ අපි උඹලව එළවන එකට මේ ක්‍රියාවලියට එරෙහිව නැගිටින නැගිටිනෙලදී මාධ්‍ය වේදිනුත් දැඩිව සංවිධානය වෙමින් මේකට එරෙහිව පෙනීනේ ඊයේ උද්ඝෝෂණයට කරපු පහර දීම සම් පහර දීම මුල් කරගෙන කාරණා දෙකක් තියෙනවා අපි ඉස්සරහට ගේන්න. එකක් තමයි මොකද්ද මේ කඩි කුලප්පුවේ ගේන්න හදන අධ්‍යාපන ප්‍රතිපත්තිය කියන එක. දෙවෙනි එක තමයි මේ ප්‍රතිපත්තිය ගෙනීම සඳහා කරන මේ මර්ධනය නැත්නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කිරීම. දැන් මේ ප්‍රතිපත්තිය ගේන පුද්ගලයා ගත්තොත් එහෙම මේ පුද්ගලයා පසුගිය කාලේ කවුද මේ? කියන්නේ මේ මේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා මේ පසුගිය කෙටි ඉතිහාස සහ මේ රටේ ඉතිහාසයේ ස්ථානගත වෙලා තියෙන කොතනද? ඔහු කිසිදු ජනාධිපතිවරණයකට රටේ තිබිච්ච ජනාධිපතිවරණ ගණනාවකට වෙට්ටු දාපු පුද්ගලෙක්. එක කාරණයක්. ඒ වගේම විශා අවස්ථා ගණනාවකදී යගමැති වෙලා අන්තිමට සමහර අවස්ථාවල ඉක්මනින් වේදිකාවෙන් බැහැලා යන වෙච්ච පුද්ගලෙක්. එක්සත් ජාතික පක්ෂය කියලා පක්ෂයක් තිබුණා. මේ පක්ෂයේ කුමන්ත්‍රකරුවෝ ටිකක් එක්ක දැන් මේ පක්ෂයේ කාර්යාලය අල්ලගෙන ඉන්න පුද්ගලෙක්. පසුගිය මැතිවරණවල සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙච්ච කොළඹ දිස්ත්‍රික්කයේ පරාජිතපත් වෙච්ච පුද්ගලෙක්. එතකොට මේ මේ සියලුම ජනතාවගේ දිවිච්ච මොනෝහරි විදිහක නියෝජනය දිවිච්ච හැම තැනකම නැත්තම් මොනෝහරි විදිහක ජනතාවගේ කැමැත්තක් තිබිච්ච හැම කැමැත්තක් පරීක්ෂා කරවිච්ච හැම අවස්ථාවකම ඒ හැම එකකින්ම අසමත් වෙච්ච පුද්ගලෙක් දැන් හදිසියේ ජනාධිපති පුටුව හිස් වුණාන් පස්සේ ඇතිවෙච්ච අවස්ථාව පාවිච්චිලේකට ඇතුල් වෙලා මේ රටේ නීති පද්ධති සම්පූර්ණ වෙනස් කළා මේ රට ව්‍යුහාත්මක වෙනසකට ලක් කරමින් ඉන්නවා. ඔහුගේ වචන වලින් ඔහු කියනවා 42ක් දැන්ට නීති ගෙනලා තියෙනවා කියලා තව 60 ගානක් ගේන් තියෙනවා කියලා. මේ ගේන් හදන එක එවැනි තවත් එකක්. මෙතන තියෙන කාරණේ තමයි මේ පනත මේ යෝජනාව පැහැදිලිවම
මේරටේ අධ්‍යාපනයේ මුළු මනින්ම පෞද්ගලීකරණය කිරීම සඳහා කියන යෝජනාවල මේරටේ පාසල් අධ්‍යාපනය මේරටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මේරටේ නිදහස් අධ්‍යාපනයේ මුළු මනින්ම පෞද්ගලීකරණය කිරීම සඳහා කියන යෝජනාවලියක් මේක තමයි මෙයා අධ්‍යාපන මෙති ඉදිරි ඉන්නකොට 1981 දවල පත්‍රිකාව හරහා කරන්න උත්සාහ කරේ 81 දවල පත්‍රිකාව තමයි දැන් ආපහුවතාවක් මේ වෙන පිරුවටයක් අන්දලා රන් වික්‍රමසිංහ ගලා තියෙන්නේ නිසා මේ රටේ අධ්‍යාපනයේ වනසන්න බලලන්න මේ වික්‍රමසිංහ උත්සාහ කරේ අද ඊයක නෙමෙයි 1980 ගණනත් මේ ඉදිරිම කරා 80 ගණන් වල ඔය පාර්ලිමේන්තු පරිණි පාර්ලිමේන්තු ගුණනගිල්ල වට කළා එදා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය උද්ඝෝෂණය කරා එදා අස්වාරෝහක පොලිසිය දාලා ශිෂ්‍යෝ පෑ ගෙවුවා ඔය ගෝල්ෆේස් ග්‍රවුන්ඩ් එකේ උද්ඝෝෂණයේ වාර්තාවටපු ශිෂ්‍යෝ 81 දවල පත්‍රිකාවට එරෙහිව කරපු උද්ඝෝෂණයේදී ශිෂ්‍යෝ පෑ ගෙවුවා ශිෂ්‍යෝ ගණනාවකට තුවාලුණා අදත් මේ වික්‍රමසිංහ ජනාධිපති වෙලා හොර ජනාධිපති වෙලා අදත් ඒ රඟ ඒ භූමිකාව රඟ දක්වමින් ඉන්නවා ඒ නිසා මේ රටේ ජනතාවගේ අපි ඉල්ලා හිටනවා මේ රටේ අයන්න ආයන්න කියන දෙක අකුරු දෙක ලියන්න පුළුවන් වෙච්ච කියන්න පුළුවන් වෙච්ච හැම කෙනෙක්ගේම ඉල්ලා හිටනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විතරක් නෙමෙයි මේ අධ්‍යාපන පනතට මේ සියලු දෙනා විරුද්ධ වීතු ඔබ අකුරක් හරිගෙනගෙන තියෙනවා නම් ඒ සියලු දෙනා අපි ඉල්ලා හිටනවා මේකට එරෙහි වීතු මේ රටේ සියලු දෙනාගේ අපි ඉල්ලා හිටනවා මේකට එරෙහි වෙන්න කියලා මොකද මේකේ නියෝජනය කරන්න පෙනී ඉන්න කිසිම දෙයක් නැහැ මේකේ යෝජනා කරන උගන්වන්න ඕන කියලා දරුවන්ට පාසල් දරුවන්ට AI උගන්වන්න ඕන කියලා ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් උගන්වන්න ඕන කියලා යෝජනා කරනවා මේ මොන විහිළු කතාවක්ද දැන් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට අතට ගාණක් දෙන්නම් කියලා කියන රිසර්ච් කෝ එක ගන්නවා ඒතර මේ දැන් ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට මේ ගන්න හැම සංවර්ධන උතරයකින්ම ගාණක් කැපිලා එනවා මහපොළ භාරකාර අරමුදලට ඒතර මහපොළ භාරකාර අරමුදල හැමදාම සල්ලි එකතු වෙනවා ඒ මහපොළ භාරකාර අරමුදලෙන් දෙන්න ඕනේ ශිෂ්‍යා මහපොළ ශිෂ්‍යත් ලබා දෙන්නේ නැහැ දැන් අවුරුද්ද 30 මහපොළ දීලා නේ ඒතර මහපොළ අවුරුද්දක් 30 නොදීපු කට්ටියක් කියනවා විශ්වවිද්‍යාලේ සමත් සෙට්ස් කෝ එක කරනවා අපි කීයක් කර අතර දෙන්නම් කියලා මේව හොඳයි මේ ප්‍රායෝගික වේවල් දන්නේ නැතුව පොත්වලින් කොළවලින් විතරක් දේවල් වටා ගන්නයිට හොඳයි ඒ නිසා මේක මුළුමනින්ම පෞද්ගලීකරණය සඳහා කියන වැඩපිළිවෙලක් ඒක පරාජය කරන්න කියලා අපි ඉල්ලා හිටනවා ඒ වගේම අපි දැන් මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච පොලිස් නිලධාරින්ට අපි කියනවා ඒ පොලිසියේ අයට අපි කියනවා මේ අල්ලන් ඉන්නේ මේ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරුගේ නැත්තම් මේ අරගලයේ නියෝජනය කරන කෙනෙක්ගේ බෙල්ලෙන් නෙමෙයි මේ අල්ලන් ඉන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනයේ බෙල්ලෙන් තමයි මේ අල්ලන් ඉන්නේ මේ අල්ලන් ඉන්නේ ඔබගේ දරුවගේ බෙල්ලෙන් කියලා ඔබ හිතාගන්න මේකට සම්බන්ධ වෙච්ච පොලිස් නිලධාරින් අපි ඉල්ලා හිටනවා මේ අල්ලන් ඉන්නේ ඕගොල්ලෝගේ දරුවගේ බෙල්ලෙන් කියලා හිතාගන්න ඕගොල්ලෝගේ දරුවගේ අධ්‍යාපනයේ බෙල්ලෙන් කියලා හිතාගන්න අද වෙනකොටත් මේ රටේ පොලිස් නිලධාරින්ට විතරක් නෙමෙයි සියලු දෙනාට මේ ගිය වාරේ වාර ගිය අලුතෙන් ඉස්කෝලේ පටන් ගන්නකොට දීපු පොත් ලයිස්තු ගන්න බෑ ඒක ගන්න ගිහලා පොත් කඩේට ගිහලා ඒ ලයිස්තු දීලා ගාන හැවුවාන් පස්සේ ඉහිං කටින් ඩාඩි දාන ඒක තමයි මෙහෙට ඇත්ත தත්ත්වය. ඉතින් ඒ ඔක්කොම වෙද්දි මේ විදිහට ශිෂ්‍යින්ට ගහලා මේක පුළුවන් කියලා හිතනවා නම් මේක වරක්වන්න මේක වළක්වන්න බෑ. ඒ වගේම අපි කියනවා මේ පනත ඇවිල්ලා මේක ජාත්‍යන්තර මූල්‍ය රමුදල පටවලා තියෙන නැත්නම් මෙරට ක්‍රියාත්මක කරන න්‍යාය පත්‍රේ තවත් කෑල්ලක්. ඒ නිසා මේක මේ ආණ්ඩු පෙරලි මොන වුණත් මේව ඉස්සරහට එනවා. ඒ නිසා මෙරට ජනතාවගේ ඉල්ලයිටනවා ඡන්දය ගැන විතරක් හිත දින කරගෙන ඉන්න එපා. මේ පනත් ගේන එක මේ වැඩපිළිවෙල අද වෙනකොට අපේ රටේ අහුවලා තියෙන උගුලේ කොටසක් අපේ රටේ ක්‍රියාත්මක න්‍යාය පත්‍රයේ කොටසක් ඒ නිසා ඒක පරාජය කරන්න මැතිවරණ කුමන මොහොතකවත් මේකට එරෙහිව පාර්ටින්න කියලා ඉල්ලා හිටනවා අපි ආණ්ඩුවට කියනවා මේ රටේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධ මතය රනිල් වික්‍රමසිංහලාගේ මේ මේ කියන ප්‍රෝඩාවට තරම් මේ නැත්තම් ප්‍රෝඩාව වගේ නෙමෙයි ඒක දවැන්ත මතයක් ලක්ෂ ගාණක් කෝටි ගාණක් ඉන්නවා මේකෙන් නිදහස් අධ්‍යාපන ඉදිරියට ආපු අය ඒ සියලු දෙනා ඉදිරියේදී මේ අරගලේ වටා ඒකරාශි කරන්න මේ යෝජනාව පරාජය කරන්න අපි උපරිම මැදිහත් වීම කරනවා කියන එක අපි අවධාරණය කරනවා. අපි දැක්කා ඊයේ රූපවාහිනියෙන් සහ අනිකුත් මාධ්‍යවලින් මෑත ලංකාවේ දූෂිතම පොලිස්පතිවරයෙක් පත් වුණාට පස්සේ තියෙන පොලිසිය නීති විරෝධීම පත්වීම මේ සියල්ලෙන් පස්සේ ඉන්න පොලිසියක් හැසිරෙන්න ඕනේ කොහොමද හැසිරෙන විදිය කොහොමද කියන එක අපි දැක්කා. ඒ නිසා මේක අමුත්තකුත් නෙමෙයි. අපි දන්නවා දේශබන්දු තෙන්නකෝන් කියන ඊනියා පොලිස්පතිවරයා පත් වෙච්ච විදිය කුප්‍රකට විදිය ඒ අනීතික විදිය මම හිතර රටම දන්නවා. ඉතින් ඔහු යටතේ ක්‍රියාත්මක වෙන පොලිසියක් මොන විදියටද හැසිරෙන්නේ කියන එක මම හිතන්නේ ඒක හොඳින්ම ප්‍රදර්ශනය වුණා. ඉතාම සාධාරණ ඉල්ලීම් ප්‍රමාණයක් මත අධ්‍යාපනයේ විලංගු දාන්න මේ අරන්ගෙන අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනය විනාශ කරන මේ පනත් සහ ප්‍රතිපත්ති වලට එරෙහිව ශිෂ්‍ය ජනතාව විදියට බැහැලා ඒ කරපු විරෝධතාවය ඉතාම සාමකාමී සාධාරණ අයිතියක් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතියක් අමුඅමුවේ උල්ලංඝනය කරලා ඉතාම නීච ආකාරයෙන් ඉතාම තිරිසන් ආකාරයෙන් මූලික
මූලධර්ම මත අපි කියනවා කැරලි මර්ධනයක තියෙන අපි පිළිගත්තා හෝ නොපිළිගත්තා ඒ තියෙන අවම ඒ රීතීන් සියල්ලත් අමානුෂිකව බිඳදමමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පමණක් නෙවෙයි ඒ අහල පහල හිටපු සාමාන්‍ය ජනතාවටත් ඒකම අපි දැක්කා රෝහල් කාර්ය මණ්ඩල වලටත් ඒ හිටපු සියල්ලන්ටම පහර දෙමින් දීෂණයේ වපුරෝමින් ඒකම මාධ්‍යවේදීන්ට කරපු පහර දීම අපි දැක්කා ඒ අවස්ථාව හටගත කරන්න ආපු පිස්සු බල්ලෝ වගේ තමයි මේ පොලිස් දඩබල්ලන් හැසිරුනේ ඔවුන්ට කවුරුත් තෝර බේර ගන්න බෑ සියලුම දෙනා ඔවුන්ගේ සතුරන් විදියට තමයි ඔවුන් මේක කියවා ගත්තේ තේරුම් ගත්තේ අපි හිතනවා ඉතින් රල්ලි ක්‍රමසිංහ ආණ්ඩුවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සම්බන්ධයෙන් තියෙන ඒ විරෝධය ඒ වෛරය ඉතින් ලොකු ඉතිහාසයක් තියෙන එකක් මේ පැහැදිලිවම අපි දන්නවා අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ආපු 81 ඒ කාලේ ආපු ජේ.ආර්. ජයවර්ධන රල්ලි ක්‍රමසිංහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉඳලම එතනින් පස්සේ ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අමු අමුවේ ටයර් සෑවල් වල ඝාතන වලට කැඳවලා ඒ විනාශය ඇති කරපු ඒ ඉතිහාසයේ තියෙන්නේ මේ කුප්‍රකට ජනාධිපතිවරයා රල්ලි ක්‍රමසිංහට ඒ නිසා ශිෂ්‍යයන් ශිෂ්‍යයන්ගේ අරගලයන් ශිෂ්‍යයන්ගේ විරෝධතාවයන් ගැන රල්ලි වික්‍රමසිංහ තමයි හලිල් වික්‍රමසිංහ තරම් වෛරයෙන් ඉන්න ක්‍රෝධයෙන් ඉන්න වෙනත් පාලකෙක් නැහැ මේ රටේ. ඒ නිසා මේකත් අරුමයක් නෙමෙයි අපි කියනවා. ඒ නිසා මේ කාරණා මම හිතන්නේ ජනතාවගේ ලොකු විරෝධයක් ඊයේ එල්ල කරපු උද්ඝෝෂණයටත් ඒ පැහැර ගැනීම වලටත් ඒක මන්ත්‍රීවිශිෂ්ට ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳුම් කරු සහෝදරයා අතරංගුඩගත් ආකාරයත් ඒ පහර දුණු ආකාරයත් මම හිතනවා විශාල කම්පනයක් විශාල ත්‍රස්තයක් ඇති කරන සිදුවීමක්. ඒක මම හිතන්නේ මෑත අරගල වලට පහර දීම් වල ඉතිහාසය තුල ඉතාම බිහිසුණු සිදුවීමක් විදියට මම හිතන්නේ මාධ්‍ය වල රූපහානිය වල මේ සියල්ල සටහන් වුණා. අපි කියනවා මේක මේ සියල්ල වෙන්නේ මේ සාධාරණ අයිතීන් වෙනුවෙන් මේ කරන අරගලය වෙනකොට අපි දන්නවා පසුබිමේ මතන විහිළු ගොඩක් මේ වෙනකොට වෙමින් තිබෙනවා. අපි දන්නවා මේ වෙනුවට රෝහිත අබේගුණවර්ධන කියන ඒ පුද්ගලයා ඒ මන්ත්‍රීවරයා අද කෝප් කමිටුවේ සභාපති බවට පත් වෙලා තියෙනවා. ඒකම අපි දන්නවා අද මහින්ද රාජපක්ෂත් බැසිල් රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහ අද හමු වීමට නියමිතයි හවස. ඒකම අද ජනතා බලයෙන් නෙරපු ගෝඨාභය රාජපක්ෂගේ පොතක් කෙනවා කුමන්ත්‍රණයක් වුණා කියලා යාට. ඉතින් මේ වගේ විහිළු ඒ කියන්නේ ඉලයට කැඩෙලා කඳුළු වෙන විහිළු හාත්පසින් වෙන දවස් කීපයක තමයි මේ සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අත්‍යවශ්‍ය නිදහස් අධ්‍යාපනයේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරපු මේ ශිෂ්‍යයන් සහ ජනතාවට මේ බිහිසුණු ප්‍රහාරය එල්ල කළ නිසා විහිළු සහගත අවිචාරවත් රටක මෙවැනි අවිචාරවත් සිදුවීම් වෙන අවස්ථාවක මම හිතනවා අපි කියනවා වැඩිකල් නැහැ උඹලට මේ සෙල්ලම් නටන්න. ජනතාව ඉන්නේ වෙන පැත්තක උඹලා ඉන්නේ තව පැත්තක. ඒ නිසා මේ බෙදීම ඉතාම පැහැදිලි ජනතාවගේ මනෝභාවය ජනතාව අද ඉන්න තැන පැහැදිලි. ඒ නිසා අපි කියනවා අරගලය සහ විරෝධතාවය තවත් සක්‍රිය කරගනිමින් මේ කුජීත පජාත දුර්ගාන්ත මේ ආණ්ඩුව නමින් ඉන්න කල්ලිය පළවා හරිමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ ජනතාවාදී අයිතීන් ජයග්‍රහණය කිරීමේ දිශාවට අපි යන්න ඕනේ. මම හිතනවා ඊයේ එල්ල කරපු ඒ බිහිසුණු ප්‍රහාරය අපි දකින්නේ ඒ ගමනට බාධකයක් විදියට නෙමෙයි ඒ ගමනට ආශිර්වාදයක් විදියට. නමුත් අපි අපේ පිළිකුල ඒකම අපේ කෝපය ඉතාම තීව්‍ර ආකාරයෙන් මේ රනිල් රාජපක්ෂ කල්ලියට අපි පළ කරමු.